රජයේ සේවකයාද වත්මන් රජයේ බඩු මිල වැඩිවීම දමනය ඒ වගේම බස් ගාස්තු වැඩිවීම ලයිට් බිල වැඩිවීම දරුවන්ගේ අධ්‍යාපන වේදේ වැඩිවීමත් එක්ක විශාල ප්‍රශ්න කන්දරාවකට මුහුණ දීලා තියෙනවා විශාල පීඩනයකට මුහුණ දීලා තියෙනවා රජයේ සේවකයාට ජීවත් වීමට බැරි වාතාවරණයක් අද හදලා තියෙනවා සජිත් ප්‍රේමදාස මහත්තුමා මේ රටේ නායකයා විදිහට ජනාධිපතිවරයා විදිහට තේරිපත් වුණාම රජයේ සේවකයා වෙනුවෙන් විශාල වැඩපිළිවෙළක් සකස් කරලා තියෙනවා හැම රජයේ සේවකයෙක්ගේම වැටුප අවම වශයෙන් 124ක් වැඩි කිරීමට අපි කටයුතු කරනවා ඒ වගේම රජයේ සේවකයාට දෙන ජීවන වියදම් දීමනාව දැනට දෙන්නේ රුපියල් 15,000කට මදක් වැඩි මුදලක් බලාපොරොත්තු වෙනවා අපේ රජයේ අර්ථය අනිවාර්යයෙන්ම අවම වශයෙන් රුපියල් 25,000ක් ලබලා දෙන්න. ඒ වගේම රාජ්‍ය සේවයේ දීමනා සමග අවම වැටු රුපියල් 57,500ක් දක්වා වැඩි කරන්න කටයුතු කරනවා අපේ රජයක් යටතේ.